අතීතය මතකයක්. අනාගතය සිහිනයක්. වර්තමානය සැබෑවක්. ඉතින් අතීතයේ අපි කරපු කියපු දේවල් ගැන හිතලා බලලා වැරදි අඩුපාඩු වුණා නම් ඒ දේවල් හරිගස්සගෙන අනාගතය ගොඩනගා ගන්න. හැබැයි වර්තමානයේම ඔබ ඉන්න. ඒ පණිවිඩයත් මතක් කරන ගමන් ඔබේ ඉදිරි ගමනට අදත් වටිනා අවධාන දෙන්න උපදෙස් දෙන්න අපි සූදානම්. මිල මුදල්, යාන වාහන කොච්චර තිබ්බත් වැඩක් නෑ. ඒ හැමදේම තාවකාලිකයි. සදාකාලික එකම දේ හිතේ තියෙන සතුට. අපි ජීවත් වෙන්නේ හරිම තරඟකාරී සමාජයක. ඉතින් මේ සමාජයේ හැමදෙනාම අනික් කෙනා අභිබවා යන්න නිරන්තරයෙන් කටයුතු කරනවා. ඉතින් අපිත් මේ සමාජයේ ඉදිරියට යන්න නම් කැපවීම, උත්සාහය, ධෛර්යය, ඒ වගේම උනන්දුව අත්‍යවශ්‍යම තියෙන්නට ඕනේ. ඉතින් පුංචි අපිව නිරන්තරයෙන් ධෛර්යමත් කරන අපේ වැඩසටහන මුතුහර අදත් සූදානම් මෙලෙසින් ගෙන එන්නට. ශ්‍රී ලංකාව කියන්නේ නර්තන කලාවෙන් විශිෂ්ට දස්කම් පාන දක්ෂයෝ ඉන්න රටක්. උඩරට, පහතරට, සබරගමු ආදී සාම්ප්‍රදායික කලාවන් රසක් ශ්‍රී ලංකාවේ නර්තන කලාව තුළ ගැබ්බෙලා තියෙනවා. ඒවගේම තමයි වර්තමානයේ බටහිර නර්තන සම්ප්‍රදායනොත් මේ ශ්‍රී ලාංකේ නර්තන සම්ප්‍රදායත් එක්ක සංයෝජනයව පවතිනවා. මුතුහර තුළත් ඉන්නව මේ නර්තනයෙන් දස්කම් පාන බොහෝ දක්ෂයෝ. එනම් අපි දැන් යොමු වෙමු ඔවුන්ගේ විශේෂාංගයක් වෙත. ¿Quién eres tú? ¿Dónde has estado? He removido cielo y tierra y no te encontré. Y llegas hoy tan de repente y das sentido a toda mi vida con tu querer. Name samcha, name jana. Jo bhi tumne mujhse kaha hai señorita, magar phir bhi na jaane kyun mujhe sunke acha laga hai señorita. No desvíes la mirada, quédate cerca de mí. Mujhko baahon mein tum gheero, samjhi na señorita. Chahat ke do pal bhi mil paaye, duniya mein ye bhi kam hai kya. Do pal ko to más podré interpretar el sentido de las palabras que me dedicas, pero el calor de tu mirar me hace sentir como la más bella señorita. Nigahon ne nigahon se kahi armaan ki dastaan hai señorita. Ye chahat ki mohabbat ki सारी दुनिया में एक ही जुबा है सेनोरिटा. मुझसे अब नजर ना फेरो, आओ पास तुम मेरे. मुझको बाहों में तुम घेरो, समझी ना सेनोरिटा. चाहत के दो पल भी मिल पाए, दुनिया में ये भी कम है क्या. दो पल Oh, my God.
පුදුම කලාවක්. සංගීතය තුළින් අපේ හැඟීම් ඉස්මතු කරනවා. දුකට සතුටට ආදරේ ප්‍රකාශ කරන්න මේ ආකාරයෙන් විවිධ දේවල් වලට අපි සංගීතය යොදා ගන්නවා. සංගීතය තුළින් අපේ හැඟීම් කොච්චරනම් උද්දීපනය කරනවද? ඕ සංගීතයට පුළුවන් කෙනෙකුගේ හදවතක් කියවන්න. වෙලාවකට අපි කරදරක වටලා ඉන්නකොට නැත්නම් දුකක් හිතෙන වෙලාවකට අපි ගීතයකට කන් යොමවන්නේ ඒ දෙයින් අපේ හිත සුවපත් කරන්නට. සංගීතයේ ස්වර 12ක් තියෙනවා. මේ ස්වර 12 හරි විවිධ විදියට එකට එකතු කරලා එකට මුසු කරලා හරි අපූර්ව ගීත හදනවා. ඉතින් අපි මීළඟට සූදානම් මේ අවස්ථාවේ හොඳ රසවින්දනයක් ලබා ගන්න අපේ මෙයාලුවෙක්ගේ අපූර්ව ගීතයක් රසවිඳින්න. අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා, ඔබේම පුතු සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමිලෝ මා රජ කරවා. ශිල්ප සතරදී සිහසුන හිඳුවා ඔබට අහිමිලෝ මා රජ කරවා. ඈත ඉඳන් ඔබ බලාහිඳින්නේ නෑ ඔබ වන් පියවරු අමුවන්නේ. පියාණනේ මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා, ඔබේම පුතු වේවා. හිත මිතුරන්මා හැර ගිය දවසේ ලොවම එරෙහිවි තනි වුණු මොහොතේ. හිත මිතුරන්මා හැර ගිය දවසේ ලොවම එරෙහිවි තනි වුණු මොහොතේ. ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ, ඔබේ සිනේගඟ නැත මියැදෙන්නේ. පියාණනේ මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා, ඔබේම පුතු වේවා. විදුලි මිනිමුත දෙවැනි වතාවටත් අපි නැවත ඔබට ගෙනෙන්නට සූදානම්. ඉතින් අපේ මුදුහර ළමා සමාජවල සමාජික සමාජිකාවන් වන ඔබට වටිනා අවස්ථාවක් තමයි මේ. සුභාවිත ගීත ළමා අපට ගැළපෙන ළමයින්ට උචිත ගීත තුළින් ඔබට පුළුවන් දිදුලන මිනිමුත තරගය සඳහා එක්වන්න. ඔබ අනිවාර්යෙන්ම දකින්නට ඇති පසුගිය දිදුලන මිනිමුත තරගාවලියේදී අපේ විවිධ මුදුහර ළමා සමාජවල අයියලා අක්කලා නංගිලා මල්ලිලා තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරලා අද වෙද්දි ලොකු දැනකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ සිහිනේ එනම් එය සැබෑ කරගන්න. එකතු වෙන්න අපිත් එක්ක. මිනිසා හා කලාව අතර තියෙන්නේ හරිම අවියෝජනීය සම්බන්ධතාවයක්. ඒ අතරින් නර්තනය සුවිශේෂී. උඩරට, පහතරට, සබරගමු මේ ආකාරයට නර්තන සම්ප්‍රදායන් බොහොමයක් තියෙනවා. ඉතින් සූදානම් නර්තනාංගයක් වෙතට.
මුතුහර කියන්නේ දැවන්ත වෘක්ෂයක්. මේ වෘක්ෂයේ කොච්චරනම් අතු තියෙනවද? ඒ අතරින් එකක් තමයි අපේ විදෙස් මුතුහර. විදෙස් මුතුහරවල ඉන්න අපේ නෑදෑයොත් ගොඩක් දේවල් කරනවා. විවිධ වූ ක්‍රියාකාරකම්, සමාජ මෙහෙවර, මේ ආකාරයේ විවිධ වූ දේවල් තුළින් ලස්සන ලෝකයක් හදන්නට නිරන්තරයෙන් ඔවුන් දායක වෙනවා. ඉතින් මේ අපේ විදෙස් නෑදෑයන්ගේ විශේෂාංගයක්. ආයුබෝවන්. මගේ නම යනුලි පෙරේරා. මගේ වයස අවුරුදු 11යි. මම ඉගෙන ගන්නේ සෙන්ට් ලෝෂස් කොලෙජ් එකේ. අද මම හිතුවා අපි ජීවත් වෙලා ඉන්න ඔස්ට්‍රේලියාවේ ආවේණික සත්තු දෙන්න ගැන කතා කරන්නම් කියලා. අනික මට විශ්වාසයි මේ විස්තර අපේ මුතුහර වැඩසටහනට එකතුලා ඉන්න හැමෝටම ගොඩාක් වැදගත් වෙයි කියලා. ඔස්ට්‍රේලියාවේ ආවේණික සත්තු ගැන කතා කරද්දී අපිට මතක් වෙන්නේ කැංගරු, කොආලා, ඩිංගෝ, වලබි, වොම්බැට්, ප්ලැටිපස් සහ එකිඩ්නා. ඔස්ට්‍රේලියාවේ රජයේ අලුත්ම සමීක්ෂණයට අනුව 2011 වසර වෙන විට කැංගරු මිලියන 34.3ක් ජීවත් වෙලා තියෙනවා. කැංගරුට ඉතාමත් ශක්තිමත් පිටුපස කකුල් තියෙනවා. ඒ කකුල් පැනීමට උපකාරී වෙනවා. එම සතාර තියෙන ඉතාමත් දිග වලිගයක්. එම දිග වලිගේ සමබරතාවයට උදව් වෙනවා. සාමාන්‍යයෙන් පිරිමි සතුකගේ බර කිලෝග්‍රෑම් 90ක් පමණ වෙනවා. ගැහැණු කැංගරුවට තියෙන පුංචි පොකට් එකේ කුඩා කැංගරු පැටවුන් ඉපදුන පසු ඔවුන්ගේ කුඩා අවධිය සංවර්ධනයට උදව් වෙනවා. ඒ වගේම කැංගරු තමයි එකම විශාල සතා පැන පැන තැනින් තැනට යන. ඔවුන්ගේ කෑම ගැන කතා කළොත් ඔවුන් කන්නේ ශාක වර්ග. දැන් මම කතා කරන්න යන්නේ කොආලා ගැන. කොආලත් ඔස්ට්‍රේලියාවේම සතෙක්. කොආලා ඉන්නේ ක්වීන්ස්ලෑන්ඩ්, සවුත් ඔස්ට්‍රේලියා, නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්තවල. කොආලා ඉන්නේ යූකලිප්ටස් ගස්වල. මොකද ඔවුන්ගේ ප්‍රධානම කෑම තමයි යූකලිප්ටස් කොළ.
යුකලිටස් කොළවල ඉතාමත් අඩු පෝෂණීය අගයක් ඇති නිසා ඔවුන් ඉතාමත් අඩු ක්‍රියාකාරී. කොආලා පැය 20ක් පමණ නිදිය ගන්නකත් එයාලගේ පුරුද්දක්. මේ සතාට වතුර නැත ජීවත් වෙන්න පුළුවන්. මොකද යුකලිප්ටස් කොළවල ගොඩාක් වතුර තිබෙනවා. කොආලා දිනකට යුකලිප්ටස් කොළ ග්‍රෑම් 400ක් පමණ කනවා. කොආලා වැඩිපුරම සමාජයේ විනාඩි 15ක් තමයි ක්‍රියාකම් කරන්නේ. ඔස්ට්‍රේලියාවේ දත්ත වෙලට අනුව කොආලා 80,000ක් දැනට ජීවත් වෙනවා. මගේ නම නයන් පෙරේරා. මම ජීවත් වෙන්නේ දකුණු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර. ඉතින් අපි ලංකාවෙන් සතපුම් 10000 ගණක් ඈත ජීවත් වුණත් අපේ හිතේ ගතේ ලංකාව කොමටක් තියෙනවා. මුතුහර ළමා සමාජය කියන්නේ ඇත්තටම අපි පුංචි කාලෙත් අපට ඉතාමත්ම සමීප වැඩසටහනක්. ඉතින් විශේෂයෙන්ම අපිට ලබා ගත යුතු ගුණධර්ම අපිට ලබා ගැනීම සඳහා නිතරම අවවාද ලබා දුන් මුතුහර ළමා සමාජය අපිට අමතක කරන්න බෑ. ඉතින් අපි අද මේ තරම් ලංකාවෙන් ඈත ප්‍රදේශයක ජීවත් වුණත් අපේ දරුවන්ට මේ ළමා සමාජයට එක් වෙලා එම ගුණධර්ම බෙදා ගැනීමට හැකිවීම දෙමෝපියෙක් හැටියට මං ඉතාමත් අගය කරනවා. ඒ වගේම අපිට ඉතාමත් වාසනාවක් හැටියට මම සලකනවා. මුතුහර කියන්නේ ශ්‍රී ලංකේ හරපද්ධතින් ආරක්ෂා කරගනිමින් අලුත් වැඩවලට අතගහන අපේ කාලේ ළමා වැඩසටහනක්. ඔබට මතක ඇති මීට අවුරුදු කිහිපයකට පෙර දිදුලන මිනිමුතු අපි ඔබට ගෙනාවා. ඉතින් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම් පරිදි අපි දිදුලන මිනිමුතු සීසන් 2 ඔබ වෙත ගෙනීමට සූදානම්. ඊට පෙර ඔබට දෙයක් මතක් කරන්නම්. ඔබේ ළමා සමාජය සක්‍රියව පවත්වාගෙන යන්න, ඒ වගේම තමයි ගයන්නට පුළුවන් ඔබේ ළමා සමාජයේ දක්ෂයන්ව තවත් ට්‍රේන් කරලා මේ දිදුලන මිනිමුතු සීසන් 2 සඳහා සූදානම් කරන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ අපි නිරන්තරයෙන්ම මේ දිදුලන මිනිමුතු වැඩසටහන ඔස්සේ ඔබට ගෙනාවේ ස්වභාවිත ගීත, ඒ වගේම තමයි ළමයාට උචිත ගීත. අන ඒදත් මතක් කරගෙන ඔබ දිදුලන මිනිමුතු සීසන් 2 වෙනුවෙන් සූදානම් වන්න. දොඩම් කපා
තවත් මිනිසකුගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් නම් එය හරිම මානුෂීයයි. ඔබ හිතලා කතා කරන්න, හිතලා hina වෙන්න, හිතලා වැඩ කරන්න. එහෙනම් අපි ලබන සතියේ හමු වෙනවා. ඔබට සුබ සතියක්.